හරි. එතකොට අමතර ආදායමක් උපේන ප්ලට්ෆෝම් එකක් විදියට යුරෝප් සලකන්න පුළුවන්. හරිද? ඉතින් අද මම කියලා දෙන්නේ බලන්න තමන්ගෙම කන්ටෙන්ට් එක. හරිද? මේකෙදි ඇත්තට කිව්වොත් ගයිස් දැන් මම වෙන වීඩියෝස් වල කියලා තියෙනවා ඕගොල්ලන්ට අනුන්ගේ වීඩියෝස් අරගෙන ඒවා හොඳට එඩිට් කරලා රයිට් ඒතර මියුසික් ඉවත් කරලා ඒවා ඒවා මාර්ගෙන් ඔයා කොහොම channel එක grow කරන්න කියලා. හරිද? එතකොට සමහරක් වෙලාවලට 80% විතර එහෙම හොඳට එඩිට් කරලා දාද්දි copyright issues වෙන්නේ නැහැ. ඒක monetization ප්‍රශ්න මුකුත් වෙන්නේ නමුත් 20% විතර ඒවා එන්න ඉඩ කරන තියෙනවා. නමුත් තමන්ගෙම content එකක් සිදු කරද්දී. හරිද? තවක්කම content එකක් සිදු කරද්දී මේ copyright issues එතකොට monetization කරගන්න බැරිව කිසිම දෙයක් එන්නේ නැහැ. හරිද? ඒක YouTube එකනොත් ඔයාට YouTube ඇල්ගොරිතම් එකනොත් ඔයාලට ලොකු support එකක් දෙනවා. ඔයාගේ වීඩියෝ rank කරගන්න. හරිද? එතකොට ඔයාගේ content හොඳයි නම් එතකොට හොඳ audience එකකට යවනවා. right? ඉතින් බලන්න මේ මට මේ channel එක අහම්මෙන් හම්බුනේ ඇත්තම කිව්වොත් guys මෙයා මේක පටන් ගත්ත 2022 දී. හරිද? එතකොට මම මුල්ම වීඩියෝ එක බලුවේ මෙයාගේ මම හිතන්නේ 2022 දෙසැම්බර් විතර. හරිද? එන funny වීඩියෝ එකක්. හරි. එතකොට මෙයාගේ මේ එක content එකක් තියෙනවා. හරිද? බලන්න මේ මිලියන 10ක් ඉන්නවා 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් ලේසි නෑ ගයිස් YouTube එකේ මම හිතන්නේ 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් ලා එච්චර නැහැ හරිද ඉතින් ලොකු වැදගත්කමක් 10 මිලියන් සබ්ස්ක්‍රයිබර්ස් ඒ වගේම වීඩියෝස් 548යි හරිද 548යි ඉතින් මේකෙදි 548 මෙයා 300ක් 400ක් ෂෝට්ස් ඔන් 400ක ෂෝට්ස් දාලා තියෙනවා හරිද එතකොට වීඩියෝස් තියෙන එච්චර වීඩියෝස් නැහැ හරිද වීඩියෝස් තියෙනවා හරිද මෙයාගේ මේ කන්ටෙන්ට් එකේ රහස තමයි හරිද ඒක මෙයා ලොง වීඩියෝ එකක් දානවා ෂෝට්ස් වීඩියෝස් හතරක් විතර අස්සක හරිද එතකොට ලොง වීඩියෝ කියන්නේ ඒවා මහා ලොකු ලොකු වීඩියෝ නෙමෙයි විනාඩි 4යි 3යි ඔය කියන්නේ අර අඹ සරණ වෙන්න විනා පැය දෙක එහෙම අදින්නේ නැහැ හරිද එතකොට thumbnail නතන quality ජර්මන් කාර් එක හරි එතකොට මේ ෂෝට්ස් එකක් බලමු මෙයාගේ මේ එක කන්ටෙන්ට් එක තියෙනවා එතකොට කන්ටෙන්ට් එක තමයි ගයිස් මෙයා මේ වීඩියෝ එකක් ටීවී එකේ මොකක් හරි වීඩියෝ එකකට පණී දෙයකට මොකක් හරි රියැක්ට් එකක් අල්ලනවා හරිද මොකක් හරි රියැක්ට් එකක් අල්ලන එක තමයි මෙයාගේ කන්ටෙන්ට් එක අපි වීඩියෝ බලමු හරි අතර කිව්වොත් දැන් මේ මේක මෙන්න මේ වීඩියෝ බලන්න මේක බලමු අපි පොඩි ඩේටා ප්‍රශ්නක් තියෙනවා මේ කනෙක්ෂන් ප්‍රශ්න පොඩ්ඩක් ස්ලෝ වෙයි ගණන් ගන්න එපා ගයිස් අපිට බලන්න විදියක් නෑ වගේ ඩේටා එරර් එකක් මොකක් හරි තියෙන හින්දා මම හිතන්නේ මේ කනෙක්ෂන් එක සෝරි ඩේටා එරර් එකක් නේ ඉතින් ඕගොල්ලන්ට හැකියාවක් තියෙනවා අතර මේ channel එකේ නම box 2 හරි ඒත් වගේ මක් හරි පණී දෙයක් තමයි කරන්න හැබැයි මෙයාගේ content සුපිරි හරිද content සුපිරි ඉතින් මමත් කියන්නේ දැන් ඔයාට පණී වීඩියෝ සිතරන් නෙමෙයි හරිද පණී වීඩියෝ සිතරන් නෙමෙයි ඔයාට හැකියාවක් තියෙනවා හැබැයි මේක මෙහෙමයි ගයිස් දැන් මේක ඇත්තටම කිව්වොත් ඔයා ලංකාවේ ඔඩියන්ස් එක ටච් කරන එක මේ එච්චර මම හිතන්නේ සුදුසු නැහැ මොකද ලංකාවේ කවුරුත් ස්පොන්සර් ගන්න දෙයක් ලකුවට නැහැ මම කියන්නේ නැත්තෙත් නැහැ ඉන්නවා නමුත් මම හිතනවා ඔයාගේ මහන්සිය පිටට ඔඩියන්ස් එකට යනවා නම් හරිද ගයිස් මේකෙදි මුදල් උපයන්න පුළුවන් ක්‍රම තුන කියන්නම් මම දැවැන්ත විදියට හරිද ඔයාලා හිතා ගන්නත් බැරි විදියට දැන් මෙයාගේ 10 මිලියන් සබ්ස්ක්‍රයිබර් කරලද මෙයාගේ ස්පොන්සර්ෂිප්ස් ගොඩක් එනවා හරිද ස්පොන්සර්ෂිප් ගොඩක් එනවා හරිද මොකද 10 මිලියන් ඔඩියන්ස් එකක් රයිට් ස්පොන්සර්ෂිප් නේද ඔකට සාමාන්‍යයෙන් වල 10 10යි නම් 20 10 හා ඔහොම ලොකු ස්පොන්සර්ෂිප් එන්න ඉඩ කඩ තියෙනවා හරිද
එතකොට පළවෙනි එක ස්පොන්සර්ෂිප් වගේම එතකොට දෙවෙනි එක විදිහට ඇඩ්සෙන්ස් ඉන්කම් එක නේද ඇඩ්සෙන්ස් ඉන්කම් පෙන්වන්න පිස්සු හැදෙනවා හරිද අතර බවුඩරි කියලා පෙන්වනවා මෙයා මේක පටන් ගත්තේ කවද්ද කියලා හරිද 2022 අගෝස්තු 24 හරිද එතකොට 7 බිලියන් සිව්ස් තියෙනවා 7 බිලියන් සිව්ස් ලේසි නෑ ගයිස් හරිද ලේසි නෑ මම හිතන්නේ මෙයා මේ channel එකෙම එයාගේ මුළු entire life එක ඌල් life එක පරම්පරාවම කොට දාගන්න ඇති හරිද හොඳ මිලියන් views තියෙනවා හොඳට හරිද එතකොට ඔයාලට පුළුවන් මේ වගේ මේ වගේම කරන්න පුළුවන් වුණා හරි TV එක මොකක් හරි funny videos මොකක් හරි දෙයක් අරගෙන හරිද ඔයාලට බලාගෙන කරන්න පුළුවන් නැත්නම් ඔයාලට වෙනස් content එකක් කරපුවම funny videos විතරක් නෙමෙයි හරිද මොකක් හරි cooking recipe ඔයා cook කෙනෙක් නම් chef කෙනෙක් cooking recipe දරුවා මොකක් හරි sport tag කරනවා නම් එතකොට ඒක ගැන පොඩි දොස්තර gym යන කෙනෙක් නම් ඔයාලට පොඩි පොඩි workouts shorts workouts හරිද කරන්න මෙයාගේ income එක මම පෙන්නන්නම් බලන්න ඩොලර් මාසෙට 330,000 ඩොලර්ස් වලින් හරිද සිට ඩොලර් මිලියන 5ක් දක්වා. ඉතින් සෝෂල් මීඩියා බ්ලේඩ් එකේ තියෙනවා ඇත්තටම අපිට හරි නැහැ. ඒ කියන්නේ හරි එස්ටිමේට් එකක් නෙමෙයි. දැන් මේක ඇත්තටම ගත්තොත් මෙයා මේ වගේ 3 ගුණයක් විතර උප වෙනවා. ඒතකොට සාමාන්‍ය ඩොලර් මිලියන එකට ඇත්තන්ස් ඉන්කම් එක මන්ත්ලි එනවා ඇති. හරිද? එතකොට ඉයර්ලි සාමාන්‍යයෙන් මිලියන ඩොලර් මිලියන 20ක විතර ඉන්කම් එකක් එනවා ඇති ඉයර්ලි. හරිද? ඩොලර් මිලියනයක් කියන්නේ දැන් ඩොලර් ලේට් මම හිතන්නේ ඊයේ 309 ට තිබ්බේ. ඒතර ඩොලර් මිලියනයක් කියන්නේ අතන කෝට් ගයිස් කෝටි 30 ඔව් 30ක් වගේ. හරි. 30ක් වගේ ආසන වශයෙන්. එතකොට මාසයකට ඩොලර් මිලියනයක් විතර මම අනිවාර්යෙන් කරන ස්පොන්සර්ෂිප් ඔක්කොම එතකොට වයිතන මම වෙබ්සයිට් එකක් මම ක්‍රියේට් කරා කියලා. එතකොට සාමාන්‍ය වෙබ්සයිට් එකක් මන්ත්ලි 1 මිලියන් වගේ නෝනා නම් එතනත් මෙයා සාමාන්‍යයෙන් ඩොලර් ලක්ෂයක් විතර earn කරනවා පාස්වෙන් මේ හරහමයි ප්‍රොඩක්ට් ඒතකොට අපරල් ඔක්කොම එක ෂොප්ස් එක මෙයා මන්ත්ලි ඩොලර් මිලියන 2ක් විතර හොයන නැති අනිවාර්යෙන්ම හරිද එතකොට මාස කිහිපයක් තුළ ලයිෆ් වෙනස් කරගත්තා නම් හරිද ලංකාවෙ ඉන්න ඔයාට ලයිෆ් වෙනස් කරගන්න බැරි වෙනකන් නැහැ හරිද ට්‍රයි කරලා බලන්න මට ලැජෙන්ඩ් ඕනේ නැහැ මට ලැජෙන්ඩ් ඕනේ ලැජෙන් අහර කපන්න හරිද හල්ලි හම්බ ගන්න ඕන ලැජෙන් අහර කපන්න ඕන හරි හරි ඔයාට එතන කිව්වොත් දියුණු වෙන්න ගොඩක් ක්‍රම තියෙනවා හරි ඔයාට හරියටම මොකක් හරි පාරක් ඉස්සරහට ඉතින් ජූස් කඩයක් දැම්මත් හරිද ඔයාට දවසකට රුපියල් 20,000ක් විතර ගන්න පුළුවන් ප්‍රොෆිට් එක net profit එක මං කියන්නේ ජූස් ජූස් හරිද I think මගේ යාළුවෙක් කියන හැම ඇත්තම එකක් කිව්වොත් එයාගේ මැෂින්ස් වගේ තියෙනවා එතකොට එක කප්ස් වල දාලා තියෙන අර පාරේ හදන ඒවා නෙමෙයි අර දෙහි වලින් හදන ඒවා නෙමෙයි ඇත්තට කිව්වොත් පොඩි කඩයක් අරගෙන හරි ලස්සනට කරනවා එයාගේ බ්‍රාන්චස් 3ක් විතර තියෙනවා මම හිතන්නේ ඩේලි මම හිතන්නේ මිනිස්සයා රුපියල් 50,000ට යා net profit එකක් ගන්න අතර පුත් සේවිකුත් නැහැ අර කඩ දෙකට ඉන්න අනිත් කඩ දෙකට ඉතින් ඔක්කොම කියලා මම හිතන්නේ ලොකු ආදායමක් යනවා. හරි ඉතින් ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. හොරකම් කරනවා. එතකොට නැරකම් කරන තමයි ලැජ්ජ වෙන්න ඕනේ. හිරියන්න ඒ වල ලැජ්ජ වෙන්න. මොකක් හරි දෙයක් පටන් ගන්න. ඔන්ලයින් විතර නෙවෙයි ඔෆ්ලයින් තෝන්තරම් තියෙනවන්නේ. මොකක් හරි දෙයක් පටන් ගන්න මාසෙකට කොහොම හරි ලක්ෂයකට ආදායමක් හදා ගන්න පුරුදු වෙන්න. ඔයා මෙරිකල් නැත්තා. මෙරිකල් පේක ලක්ෂයකුත් මදි. හරි. මොකද ලක්ෂයට යා අනිවාර්යෙන් ආදමත් වෙනවා කියන්නේ වාට යම් කිසි දෙයක් කරගන්න පුළුවන් හරිද මම හිතනවා ඉස්සරහට පොඩ ලංකාවේ තත්ත්වය ස්ටැබ්ලයිස් වෙයි රයිට් ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් ඉන්කම් සෝස් එකක් හදන්න තියෙන පුළුවන් රයිට් මම ඉන්න ඔයගොල්ලෝ එක්ක අනිවාර්යෙන් එනම් අපි නෙක්ස්ට් ඉතින් හම්බෙමු මක් හරි ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එක දාන්න එනම් ජය වේවා